සුබ සන්ධ්‍යාවක්. අද තීරණය තුළ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ මේ රටේ කවුරුත් කතා කරන පොදු මාතෘකාවක් පිළිබඳව. නිතර නිතර විදුලිය විසන්ධි වෙනකොට අපිට අපේ දෛනික ජීවිතයේ සමහර කටයුතු අඩාල වෙනවා. යම් කිසි කාලසටහනක් නැදැනුම් දීමක් තිබුණත් අපේ ජීවිතය අපි සැලසුම් කරගත් සමහර දේවල් වෙනස් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ තත්ත්වයත් එක්ක අපිට මේ ගැන ටිකක් සාකච්ඡා කරන්න වෙනවා සිද්ධ වෙනවා සහ ප්‍රවෘත්තිවල මේ ගැන ඇහෙනවා. ඒ වගේම රටේ මාධ්‍ය මේ ගැන කතා කරනවා. කොහොම වෙතත් ඒ නිසාම අපේ මාධ්‍ය භූමිකාව තුළ අපේ තියෙන වගකීම් ඉටු කිරීමේ අරමුණත් සමගින් අපි අද සූදානම් තීරණය තුළ ඔබට යම් තීරණයක් ගන්න අවකාශය සලසා දෙමින් බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව පිළිබඳව වැඩිපුර කතා කරන්න. ඒ සඳහා අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ගරු සභාපති ඩී.එම්.ආර්. බන්සජය මහතාට සුබ සන්ධ්‍යාවක් සභාපතිතුමා. සුබ සන්ධ්‍යාව. තම ගෞරවතුමා පිළිගන්නවා. ඒත් එක්කම ලංකා විදුලි පොදු සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතාට අපි ආරාධනා කළා සුබ සන්ධ්‍යාවක්. තම ගෞරවතුමාත් පිළිගන්නවා. ඒත් එක්කම අපි ආරාධනා කළා ලංකා විදුලි සේවක සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජලල් මහතාට සුබ සන්ධ්‍යාවක් ජලල් මහත්මයා. ඒත් එක්කම අපි ආරාධනා කළා ජාතික සේවක සංගමේ උපසංවිධායක ආනන්ද පාලිත මහතාට සුබ සන්ධ්‍යාවක්. පළමු වටය තුළ අපි අපේ ආරාධිතයින් සියලුම දෙනාට විනාඩි 5ක කාලයක් ලබා දෙනවා. එක් අයෙකුට විනාඩි 5 බැගින් මේ පවතින තත්ත්වය පිළිබඳව තමන් විශ්වාස කරන සහ තමන් දන්නා කරුණු සැකෙවෙන්න ඉදිරිපත් කරමින් මේ තත්ත්වයේ අර්ථකථනය කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉන් අනතුරුව දෙවැනි වටයේදී විනාඩි 10ක කාලයක් එක් කතිකයෙකුට ලැබෙන අවස්ථාවක් විදිහට එහිදී වඩාත් සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරන්න පුළුවන්. අපි සාකච්ඡාව යන අතරතුර ප්‍රේක්ෂක ඔබටත් මේ සාකච්ඡාවට එකතු වෙන්න ඉඩකඩ හදා දෙන්න. මා කැමති පළමු අවස්ථාව ලබා දෙන්න සුනිත්‍ය බලශක්ති අධිකාරී ගරු සභාපති ටී.එම්.ආර්. බන්සජය මහතාට. සභාපතිතුමනි, මේ තත්ත්වය ඔබතුමා අපිට හඳුන්වලා දෙන්න, මොකද්ද මේ වෙන්නේ? සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි කාලීන සංවාදයක් සඳහා මට ආරාධනා කිරීමක් පිළිබඳව. මම ඒකට ඉතාමත්ම කැමැත්තෙන් ඉදිරිපත් වුණේ අද රට අර්බුදයක තියෙන බව පේනවා විදුලිය පිළිබඳව. මේ පිළිබඳව දැනුවත්කම තියෙනවාද කියලා මන් දන්නේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය කොයි කොපමණ දුරට අද රටේ මේ පවතින තත්ත්වයට දායක වෙලා තියෙනවාද කියන එක. ඒ නිසා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙනුවෙන් සියලුම කරුණු මා දන්නා තරමින් ජනතාව දැනුවත් කරන්න මම සූදානම්. අපට මේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත ඇති වුණේ 2007 අංක 35 දරන පනතේ. මේ පනත මම අධ්‍යයන කරනකොට මට දැනී ගිය විශේෂ කාරණයක් තමයි මේ අර්බුදයට විශාල දායකත්වයක් දෙන්න තිබිච්ච ආයතනයක්. අති විශාල බලයක්, විශේෂ අවධානය යොමු යුතු සියලුම ස්වභාවික බලශක්තිවල අයිතිය රජයට පැවරෙන අයිතිය පැවරිලා තියෙන මේ පනතින් බලශක්ති අධිකාරියට. 2007 සිට අද වෙනතුරු වවුරු වසර ගාන බලනකොට කොහෙත්ම මම සෑහීමකටපත් වෙන්නේ නැහැ මේකේ ක්‍රියාපිළිවෙත පිළිබඳව. ඒ වගේම ලෝක පරිසර හා දේශගුණික කරුණු මත ලංකාව අත්සන් කරා පැරිස් CO2 ගිවිසුමට. ඒ ගිවිසුම සභාපතිත්වය දරන්නේ පැරිසිය සහ සභාපතිත්වය දරනවා ඉන්දියාව. ඒ මේ අවුරුද්දේ උපසභාපති ධූරයට පත් කරලා තියෙනවා ශ්‍රී ලංකාව. මෙය විතාල ශක්තියක් අපේ ආයතනයට. මොකද මේ ජාත්‍යන්තර සංවිධානය තුළ ඇති මුදල් ප්‍රතිපාදන බිලියන ට්‍රිලියනයක්, බිලියන 10,000ක්, බිලියන ලක්ෂයක්. ඉතින් ඉතාමත්ම විශාල මුදල් ප්‍රමාණයක් ඇති මේ ආයතනයේ උපසභාපති ධුරය අපට ලැබිලා තියෙනවා. ඒ ගිය සතියේ ඉන්දියාවේදී පැවති ඡන්දයෙන් අප්‍රිකානු රටවල් පරද්දලා බටහිර රටවල් සහ ඕස්ට්‍රේලියාව ආසියානුතික රටවල් අපි ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච නිසා. දැන් එහෙම කියලා මම දැනුවත් කරන්න කැමතියි අද වෙනකොට මේ පුනර්ජනනීය බලශක්තියෙන් අපි නිෂ්පාදනය කරන ප්‍රමාණය මෙගාවොට් 685ක්. මෙය අපේ ටාගට්ස් හැටියට බැලුවොත්, අපේ ඉලක්ක හැටියට බැලුවොත් කෙනෙකුට කියන්න පුළුවන් සෑහෙනවා. මොකද දීපු ඉලක්කවලට ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් මේ අර්බුදයට මුහුණ දෙන්න මීට වඩා ගොඩක් ඉදිරියට යා යුතු ආයතනයක්.
මම මේ පිළිබඳව අධ්‍යයනය කරලා මේ නිවැරදි තැන් නිවැරදි ක්‍රියාමාර්ගයක් යොදන්න ප්‍රමුඛත්වය ගන්න බව දැනුම් දෙන්න කැමති. මේ බලශක්තිය අපේ රට ඉතාමත් ස්වභාවික සම්පත් වලින් ඉතාමත්ම පොහොසත් රටක්. ඒ පොහොසත්කම මතම මේ ආයතනයේ තියෙන වගකීමත් වැඩි වෙනවා. මොකද සිංගප්පූරුවට අපි තරම් සම්පත් නැති රටක්. අපටත් වඩා කුඩා භූමි ප්‍රමාණයක් කුඩා ජනගහනයක් තියෙන රටක් අද මෙවැනි අර්බුදයක් හිතන්නවත් ඊට වඩා අපි වගේම ජනගහනයක් තියෙන මිලියන 22ක් ජීවත් වෙන මැලේසියාව. විදුලිය ජනනය කිරීම අපට වඩා 10 ගුණයකින් වැඩි. ඒ වගේම ලංකාවේ අද විදුලිය අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඩිමාන්ඩ් එක අපිට ලබා දෙන්න බෑ. මේ නිසාම අපේ සංවර්ධනය ඇනහිටලා තියෙනවා. මේ නිසා කඩිනම් ක්‍රියාමාර්ග අරගෙන ඉතාමත්ම කෙටි කාලෙකින් මේ අර්බුදය විසඳන්න අපේ ආයතනයේ දායකත්ව වෙන බව දායක වන බවට මට සාතිකයි. මේ පිළිබඳව අද වෙනකොට ඇති වෙලා තියෙන උනන්දුව ඉතාමත්ම ආකර්ෂණීයයි. විදේශ ආයෝජන වගේම ලංකාවේ අයගේ ආයෝජන. මේ නිසාම අපි ප්‍රතිපත්ති වශයෙන් අපි තීරණයක් කරන් තියෙනවා මෙගවට් 10ට අඩු බලශක්ති නිෂ්පාදනය ලාංකික ආයෝජකයන්ට දෙන්නත් මෙගවට් 10ට වැඩි ආයෝජන වලට විදේශ ආයෝජකයෝ ගෙන්න ගන්න. ඒ අමාත්‍යාංශයේ අපේ රවි කරුණානායක මහත්මයා එවැනි තීන්දුවකට ගිහිල්ලා තියෙනවා. දීලා අපිට කියලා තියෙනවා පුළුවන් තරම් ඉක්මනට සති දෙකක් ඇතුළත මේ පළවෙනි LOI එක අපිට හිර වෙලා තිබුණේ විදුලි බල මණ්ඩලයෙන්. ඒ LOI එක ලබාගෙන ඉදිරි කටයුතු කරන්න අපි ක්‍රියාකර්මින් පවතින බව මූලික වටේදී මම දැනුම් දෙන්න කැමතියි. හොඳයි. මූලික වටේ තවත් අපිට අවස්ථාවක් ලබා ගන්න පුළුවන් සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න මම අවස්ථාව ලබා දෙන්නේ ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතාට. ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා. බොහොම ස්තුතියි. මම විශේෂයෙන්ම අපි ITN ආයතන ස්තුතිවන්ත වෙනවා. ඉදිරි පොදු සේවක සංගමයට අද වගේ දිනක මෙතෙන් දෙන්න කීම සම්බන්ධයෙන් මොකද විශේෂයෙන්ම අද ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට සුවිශේෂී දිනයක්. මෙතන ඔබ අහන්නේ මොකද කියලා. මොකද විශේෂයෙන්ම අද නඩු තීන්දුව ප්‍රකාශයටපත් වුණා. ඒ නඩු තීන්දුව ගැන පැහැදිලිව කිය යුතුයි. මොකද මේ තීන්දුව ඉතාමත් තීරණාත්මක නඩු තීන්දුවක්. මම දන්නේ ඔබතුමාත් දන්නවා ඇති අපි අවුරුදු 5කට දිර උඩදී. ඒ කියන්නේ 2015 විශේෂයෙන්ම ජනාධිපතිවරණ දිනයේදී ලංකා විදුලි මණ්ඩලයේ චක්‍රලේඛන දෙකක් නිකුත් වෙනවා. මේ චක්‍රලේඛන දෙක නිකුත් වෙන්නේ ජනාධිපතිවරණ දිනේමයි. මේකෙන් නිකුත් වෙන්නේ වැටුප් පරිගිරීමක් සම්බන්ධ චක්‍රලේඛනයක්. එතකොට අපි 2014 ඒ හිටපු පාලන අධිකාරියත් එක්ක වෘත්තීය සමිති 28ක් අස්සම් කළා. කලෙක්ටිව් ඇග්‍රීමෙන්ට් එකක් අස්සම් කරනවා. අස්සම් කළා 130ක වැටුප් පරිගිරීමක් එකඟ වෙනවා. ඊට පස්සේ ඔයකට අදාළ චක්‍රලේඛන නිකුත් වෙන්නේ නැහැ. මොකද ඒ දවස්වල කියනවා මේ මේ ඡන්දයක් තියෙනවා. එහෙනම් මේ ඡන්දස්සේ ඒවා කරන්න හොඳ නැහැ. ඒ හින්දා මේ ඡන්දෙන් පස්සේ නිකුත් කරනවා කියලා ඉඳලා හැබැයි මේ චක්‍රලේඛන දෙක නිකුත් වෙනවා ජනවාරි 8 වෙනිදා. ඒ කියන්නේ මේ ඡන්දේ දවසේ. හැබැයි මේ චක්‍රලේඛන දෙකෙන් එක චක්‍රලේඛනයක් ඉංජිනේරුවන් සඳහා විශේෂ වැටුප් පරිගිරීමක්. අපි වෘත්තීය සමිතියක් විදිහට මේක සම්බන්ධයෙන් අධිකරණ අභියෝගයක් ලක් කළා. විශේෂයෙන්ම මම කියන්නේ ඒ දීර්ඝ කාලය තුළ ඒ අභියෝග ලක් කරන මුලදී වෘත්තීය සමිති බොහොමයක් එකතු වෙලා මේක නීති විරෝධී මේක වැරදි කියන එක කියා සිටියා. හැබැයි ඒ වාසාවේ පාලන අධිකාරිය හෝ කිසිවෙකුගේ ගණන් ගත්තේ නැහැ. අද දිනේදී ඒක සම්බන්ධ අධිකරණ තීන්දුව ලැබුණා. ඒ කියන්නේ මේ 46 චක්‍රලේඛනේ එහෙම නැත්නම් ඉංජිනේරුවන්ට වූ විශේෂ වැටුප් පරිගිරීමේ චක්‍රලේඛනේ නීති විරෝධී කියන එක අද අධිකරණේ පිළිගත්තා. අද අධිකරණේ පිළි අරගෙන මම දැන් විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. එතන වර්තමාන රජයත් එක්ක අධිකරණේ ස්වාධීනත්වය කියන එක සම්බන්ධයෙන් අපි දිගටම කතා කළා. මොකද මෙතෙන්ට ආපු බලපෑම දැන් අපි කතා කරන විදුලි මාෆියාවක් ගැන ඈ මේ සියලු දේවල් කතා කරනකොට අපි දන්නවා අපි අපේ සේවකයොත් අපේක්ෂා කළේ නැහැ. අපේ සේවකයොත් හිතුවේ මේක දිනන්න බැරි වෙයි කියලා. දිනන්න බැරි සටනක් කියලා. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වයේ ඉතා පැහැදිලිව පෙන්නලා මේක වැරදි කියන එක ඔප්පු වුණා. ඒතර ඒ අනුව අද අධිකරණයේ තීන්දුව කළා ඒ චක්‍රය කියන්නේ වැරදි කියන එක සහ ඒ වෙනුවෙන් ලක්ෂ 2ක වන්දියක් එහෙම නැත්නම් නඩු ගාස්තුවක් අපේ වෘත්ති සමිතියට ගෙවන්න කියලා. මම මේක කිව්වේ
දැන් ඔබතුමා කතා කරන්නේ විදුලි අර්බුදය ගැන. දැන් මේකයි මේකයි කොහොමද ගැලපෙන්නේ? ප්‍රශ්නේ තමයි මේ කලේ නීති විරෝධී වැඩක්. මේ විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව කරන තරමක් ගන්න නීති විරෝධී වැඩ. දැන් මේ අපි නඩු දැම්මොත් මට තප්පර පහක් බාධා කරන්න දෙන්න වෙලාව බලන්න නැවත තමුතුන අවස්ථාව දෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය කළ තියෙන නීති විරෝධී අපි සාකච්ඡා කළොත් එහෙම මම හිතන්නේ දවස් ගානක් විතර සාකච්ඡා කරන්න පුළුවන්. එකින් එක නඩු දැම්මොත් එහෙම මම හිතන්නේ ලංකාවේ නීතිඥයෝ වැඩි වෙනවා මේ නඩු ටික දාන්න. ඉතින් අපි මේ නඩුව දැම්මේ අපි නඩුවේ ඉල්ලා සිටියේ නෑ විදුලි මණ්ඩලයේ සේවකයන් වැටුප් වැඩිවීම. අපි කිව්වේ මේක නීති විරෝධී කියන එක. ඒතකොට මේක අපි උත්සාහ කළේ මම කියන්න කැමති මේ වැටුප් වැඩිවීම නිසා ඒ අවස්ථාවේ අවුරුද්දකට මිලියන 1000කට වැඩිය ප්‍රමාණයක් නීති විරෝධී විදිහට මේ ඉංජිනේරු මහතුරු ගත්තා. ඒතකොට මම කියන්නේ මේක සම්බන්ධයෙන් අපි ඉංජිනේරු මහතුරු වැටුප් ගැනීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. ලංකා විදුලි මණ්ඩලයේ මේක ප්‍රධාන ඉංජිනේරුමය ආයතනයක්නේ. මේක ඉංජිනේරුමය සහ මේක මූල්‍යමය ආයතනයක්. දැන් කවුරු හිතනවා මේක ඉංජිනේරුමය ආයතනයක් කියලා නැහැ. ඉංජිනේරුමය මේක මූල්‍ය ආයතනයක්. මොකද මේක රුපියල් බිලියන 2000 මේ 200 300ක් අවුරුද්දේ මුදල් හුවමාරු කරන ආයතනයක්. රුපියල් බිලියන 2000 200 300ක් මුදල් හුවමාරු වෙන්නේ පෙට්‍රෝලියම් එකයි අපි විතරයි. හරිද? එතකොට දැන් මේතොට මේක දැන් අපි මේ කතා කරන විදුලි අර්බුදයේ ප්‍රධාන හේතුව කලමනාකාරීත්වයේ ප්‍රශ්නයක් නේ. එක පැත්තේ මුදල් ටික කලමනාකරණය කරන්නේ, අනිත් පැත්තේ මේ ජනනය කලමනාකරණය කරගන්න බෑ. ඉතින් මේක දැන් එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ දැන් ආසන්නම සිදුවීම අපි කතා කරන ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිවීම නීති විරෝධී කියලා. හරිද? දැන් ඒක ඔප්පු වෙලා තියෙනවා. එතකොට මේ පසුගිය කාලේ දැන් මේකේ හොඳම වැඩේ කියන්නේ මම කියන්නේ ඉංජිනේරු වැටුප් වැඩිවීම නේ අපේ කිසි ගැටලුවක් නැහැ. මොකද ඉංජිනේරු ආයතනයක් උන්ට වැටුප් වැඩි විය යුතුයි, ඔවුන් ඉංජිනේරුමය කාර්යයක් කළ යුතුයි. එහෙනම් දැන් එහෙම වැටුප් වැඩි කරගත්තේ ඉංජිනේරුවන්ට ඉංජිනේරුමය කාර්යයක් කරන්න නම් අද මේකේ විදුලි අර්බුදය එන්න විදිහක් නැහැනේ. මම පඩි අරන් වැඩ කරේ නැහැ කියලා කියන්නේ. නැහැ මම කියන්නේ මගේ පඩි ගත්ත වැඩ කළේ නැහැ කියලා නෙමෙයි. වැඩ කරපු ඉංජිනේරු මහතු ඉන්නවා. හැබැයි වැඩ කරපු ඉංජිනේරු මහතු අද ඉන්ටඩික් කරලා තියෙනවා. දැන් මේක සම්බන්ධයෙන් එතන මං නම කියලා කියනවා සුජීව අභිවික්‍රම මහත්තයා. දැන් ගිය මේ ඉමර්ජෙන්සි පවර් පර්චස් සම්බන්ධයෙන් 2018 අප්‍රේල් 5 වෙනිදා ගිවිසුමක් අත්සන් කරනවා. මේ ගිවිසුම අත්සන් කරනකොට කැබිනට් අප්‍රූවල් එකක් නැහැ. ඒ වෙලාවේ හිටපු ඉංජිනේරු මහත්තයා කියනවා මේ කරන්න එපා, මේක නීති විරෝධී අප්‍රූවල් එකක් නැහැ කියලා. අපි අවසන් කරන්නේ නැහැ. එහෙනම් මේ අපිට මේ ඉස්සරහට සාකච්ඡා කරනකොට මේ බොහෝ දේවල් දෙද්දි මගනේ අර මුලින් කිව්වා වගේ අපි මේ පෙන්නුවේ රටේ මිනිස්සුන්ට විදුලි බල මණ්ඩලයේ නීති විරෝධී වැඩ ගන්නවා. දැන් රටේ මිනිස්සු විදුලි පාරිභෝගික අපි එකතු වෙලා වෘත්ති සමිතියේ අපි විදුලි පාරිභෝගික එකතු වෙලා මේක මර්ධනය කරගත යුතුයි. හොඳයි. සාකච්ඡා ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඊළඟ අවස්ථාව මා ලබා දෙන්නේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතාට. විනාඩි 5ක් කාලයක්. විශේෂයෙන්ම ලංකා විදුලි සේවක සංගමයේ විදියට මමත් බොහොම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන රූපවාහිනී ආයතනයට මේ කාලීන අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාව දීම සම්බන්ධයෙන්. ලංකා විදුලි බල මණ්ඩලය දෙපාර්තමේන්තුවකින් වෙන් වෙලා 1969 නොවැම්බර් මාසේ පරිණ තමයි මේ ලංකා විදුලි බල මණ්ඩලය බිහි කරන්නේ. ඒ බිහි කරපු වෙලාවේ ඇතිවෙච්ච සාකච්ඡා සංවාදයේ කතිකාවේදී ඒ හැමෝම කරපු ප්‍රකාශයක් තියෙනවා. රටට අඛණ්ඩ විදුලි දෙන්න. අපි දන්නවා 69 50 තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලය නියමිත වෝල්ටීතාවය සහිත විදුලි ලබා දීමට රටේ ජනතා පාරිභෝගිකයට බැදී සිටිනවා කියලා. ඒක ලබා දීමට නොහැකි නම් ලංකා විදුලි බල මණ්ඩලයේ පුජ්‍යලෙක්සේ සලකලා මෙරටේ ඕනෑම පුරවැසියට අධිකාරණ ක්‍රියාමාර්ගයක් ලංකා විදුලි බලයට ගන්න පුළුවන් කියලා. එතකොට එහෙම ආපු ආයතනයක් කල්පනා කරලා බලන්න මේ අවුරුද්දේ නොවැම්බර් 1 වෙනිදාට තමන්ගේ 50 වෙනි සංවත්සරේ සමරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කළා ලංකා විදුලි බල මණ්ඩලයේ සෑම කාර්යාලයකම දැන්වීම් පුවරු සකස් කරලා තිබෙනවා. නොවැම්බර් 1 වෙනිදාට දැවැන්ත සැනකෙළියේ ලංකා විදුලි බල මණ්ඩලයේ සූදානම් වෙනවා. අපි අහන විදුලි බල මණ්ඩලයේ පාලකින්ගෙන් මේ ආයතනය පාලනය කරපු හැම දේශපාලන පක්ෂයකම පාලකින් අපි අහනවා ඔබට සතුරු වෙන්න පුළුවන්ද? අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ කියනවා කියන විදුලි බල මණ්ඩලයේ පාඩුයි. මම ඉතාමත් අභියෝග කරනවා දිල්සාන් මම දන්නේ ඔබලා ප්‍රකාශයක් කරයිද කියලා. අද මේ සාකච්ඡාවට එන්න හිටපු බොහෝ අය ආවේ නැහැ. මම දන්නවා ආවේ නැහැ කියලා. කොහොම මගේ හැරියා.
ඒතරක් නෙමෙයි මෙතෙක් පැවති සෑම විවාදයකටම සාකච්ඡාවකටම හැම මාධ්‍යකම අපි එනවා කිව්වොත් එන්නේ නැහැ මම අභියෝග කරනවා එහෙම නෙමෙයි නම් නැවත වතාවක් එන්න අපිත් එක්ක මාධ්‍යත් එක්ක රට ජනතාවට මේ වගඋත්තර බඳින්න අදාළ බලදාග අපි කියනවා එන්නේ නැහැ විදුලි බලමාලේ පාඩුවක නාතරය නෙමෙයි පාඩු වෙනවා කියනක වළක්වන්න බැරි එක හැබැයි පාඩු කරනවා ඊළඟකාර තමයි ඔබ අහනවා රටේ විදුලි අරුබුදයක් මම කියනවා අරුබුදයක් නැහැ කවු තියෙන අරුබුදයක් තියෙනවා කියලා අරු මේක තමයි මවපු අරුබුදයක් අපි දැන් මම දන්නවා මම ගොඩක් සතුටු වෙනවා පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ තිබුණා ලංකා විදුලි බලමාලේ වැඩි ශීර්ෂය මම මගේ මෑත ඉතිහාසෙ මම දැක්ක පුදුම දෙයක් පක්ෂ විපක්ෂ හැමෝම මම මහජන ගැලරිය සිට බලා සිටියේ මම මහජන නියෝජිත දැනුවත් කළා තොරතුරු දුන්නා ඒ වකිම ගන්නවා අපි මාධ්‍ය වලට මේ තොරතුරු දෙනවා මොකද මේක අපේ වගකීමක් මොන තරජනාවක් අපි මේ වැඩේ කරනවා ඒ හැම කෙනෙක්ම ආණ්ඩුව විචිනේ කළේ නැහැ ඇමතිවරයා විචිනේ කළේ නැහැ ලංකා විදුලි බලමණ්ඩලයේ දැවැන්ත මාපියාවට එරෙහිව හැමෝම අවි අමෝරාගෙන කෑ ගහලා සටන් වැදුනා පාර්ලිමේන්තු සභාගාරයේ තුල හොඳ තත්ත්වයක් මම කියන එක පැත්තකින් මාර්ග සඳහා කින්නේ විදුලි බලමණ්ඩලයේ හැම ක්ෂේත්‍රෙම වෙලාගත්ත දැවැන්ත මාපියාවක් තිබෙනවා මේ මාපියාව පරාජය කළ තුමයි මේක කොටි ත්‍රස්තවාදයට වඩා දැවැන්ත ත්‍රස්තවාදය බඩ පත් වෙලා තිබුණා අපි දන්නවා බලශක්ති කියලා කියන්නේ මේ රටේ නෙමෙයි ලෝකේ ඕනෑම රටක පාලනය වෙනස් කරන්න අලුත් පාලනයක් හදන්න ඕනම පාලනයක් ගේන්න බලපාන ප්‍රධාන සාධකයක් රටේ සංවර්ධනයට තීරණාත්මක සාධකයක් වගේම බලශක්ති කියලා කියන්නේ ඉතාම ප්‍රබල දෙයක් අද කුඩු මාපියාවට වඩා දැවැන්ත මාපියාවක නිබන්මල තුල තියෙනවා මේ අද අධිකරණයෙන් දීපු එක තීන්දුව එක තීන්දුවක් මේ වන විටත් මේ මාපියාවට එරෙහිව විදුලි බලමණ්ඩලයේ සියලු මුර්ති සමිති ලංකා විදුලි බලමණ්ඩලයේ පාලන අධිකාරිය හොබවන මුර්ති සමිති හැර අනෙක් සියලු මුර්ති සමිති විවිධ පැතිකඩවලින් තම තමන්ගේ හැකියාවන් තුලින් තම තමන්ට තියෙන උමනාවන් තුලින් සටන් වැදුණා ඒක එක ප්‍රතිබලයක් විදිහට මේ මාපියා කොතරම් ප්‍රබලද කියනවා අද විදුලි බලමණ්ඩලයේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාගේ වැඩ තහනම් කළා අධිකරණයෙන් අපි අධිකරණයට ගිහිල්ලා වැරදි කියලා ආයි වැට් ඇවිල්ලා දැන් විනය පරීක්ෂණයක් පවත්වනවා ජනතා විමුක්ති සම්බන්ධ උරු සමිතිය අපි ඔක්කොම එකට සටන් කළේ අපිට තිබුණේ පක්ෂ බෙදීම අපි විදුලි බලමණ්ඩලයේ මේ මාපියා විරුද්ධ අපි ඔක්කොම එකට සටන් කළා මගේ වැඩ තහනම් කළා අධිකරණයට ගියා අපි ආවා තාම විනය පරීක්ෂණ පවත්වනවා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමේ සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු හතර දෙනෙක් වැඩ තහනම් කළා කල්පනා කළා මේ මාපියා කොයිතරම් ප්‍රබලද කියලා එකෙන් තමන්ට එරෙහි වෙනවා නම් මාල සෞද්‍ය කියාගෙන ආවා නියෝජ්‍ය සමාජාධිකාරිවරයෙක් ගැන නියෝජ්‍ය සමාජාධිකාරිවරයා කියලා කියන්නේ වරසක් නිදී ගැනීම අංශයේ තමන්ගේ වර්ගයේ අය තමන්ගේ වර්ගයේ අය කවුද මේ බලශක්ති මාපියාවට එරෙහිව යනවා නම් ඔහුගේ බෙල්ලක් කපනවා කැපුවා අතිරේක සමාජීය වර්ගකරෙක් වෙන්න උරුති මුසසීමත් අහිමි කළා කැපුවා අදත් පරිවර්තන ඔබ කියන්නේ මේ මාපියා කොයිතරම් ප්‍රබද කියලා කියනවා අධිකරණය කම්පැනිලක් කරපු ඒ ටෙන්ඩර් එකත් එක්ක අපි හිටියේ නැහැ අපි විදවලේ වංචා හොරකම් වලින් සටන් කරපු අය ගිය 21 වෙනිදා ගරු අමාත්‍යතුමා මේක නිවැරදි කිරීම සඳහා දානවා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව විදුලි බලමණ්ඩලයේ පාලන අධිකාරිය හොබන සංගමේ සභාපතිවරයා WD ක්‍රියාකාරී අධ්‍යක්ෂතුමාට ඇමතිතුමාට සභාපතිතුමට තර්ජනය කළා කකුලවනවා කල්පනා කළා බලන්න මේ යන්න පුළුවන්ද කියලා මේ යන්න බෑ සා අපි තීන්දුවක් කරන් තිබෙනවා මේ මාපියාවට විරුද්ධව පක්ෂ පාට බෙදෙන්තරව සහතිකයි අපි සටන් වදිනවා හෙළිදරව් කරනවා ලක්ෂ 50ක් වෙච්ච විදුලි බලමණ්ඩලයේ අදලා පාරිභෝගිකව මේකට හේතුව පෙළගස්සන්න ඕන මොකද පක්ෂ පාට බෙදෙන්තර හැමෝම අද දෙවන්ත පිටරගෙන මම කියන්නේ මේක අරුබුදයක් නෑ තියෙන්නේ තනිකර අදපුදා හොඳයි පළමුවට අවසන් අවස්ථාව ලබා දෙන්නේ ජාතික සේවක සංගමයේ උපසභා උපසංවිධායක ආනන්ද පාලිත මහත්මයාට මම සතුටු වෙනවා විදුලි බලමණ්ඩලයේ වෘත්ති සමිතිය උඩ අදාළ නැති වෘත්ති සමිතියක් වුණා විදුලි බලය පිළිබඳව කතාරින අයිතියක් තියෙන ජාතික සේවක සංගමයට මේ වැදගත් මොහොතේ අවස්ථාව දී පිළිවන. ශුන්‍ය බලසාධක අධිකාර සභාපති ඉඳලා මේ වෘත්ති සමිති නායකය දෙන්නම කරුණු ගණනාවක් කෙලි කරා. වෘත්ති සමිති නායකය දෙන්න පැහැදිලිව කිව්වා මෙතන මාෆියාවක් තියෙනවා, තරක් කල්ලි වාදයක් තියෙනවා. අපි දකින්නේ මෙයයි. ජාතික සේවක සංගමය මේ විවාදෙට එන්න සදාතර අයිතියක් තියෙන විදුලි ගැන කතා කරන්න මෙරට ජල විදුලියේ පෝෂණී උපරිමයෙන් රටේ ජනතාවට බලශක්තිය සඳහා දායක වෙන්න එක්සත් ජාතික රජයෙන් තමයි කෙටි කාලීනව ඒ සම්පත ලබා දුන්නේ. තාප බලාකර සීළු දෙන්න. හැබැයි දැන් මෙතන හෙලි කරන්නේ මාෆියාවක්. ශුන්‍ය බලසාධක අධිකාරතුමා කියනවා ඇත්තම පැහැදිලි කියනවා අපි කෙටි කාලේ තීන්දුව තියෙන අරන් තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු විවාදෙදි අපි දැක්ක ඉතිහාසයේ පළවෙනි වතාවට විෂය භාර අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන්නේ නැහැ.
ඒ වුණත් එතුමා නැතුව හැබැයි එල්ල කරන ඔක්කොම චෝදනා විපක්ෂයේ මන් දෙන ඔවුන් සුදුන වෙන්න එක පැත්තක ප්‍රහාරයක් එල්ල කරගෙනත් යනවා. දැන් මාස දෙකක එක්සත් ජාතික පක්ෂ මේකාටිය තුල කඩිනම් තීරණ නොගත්තා කියලා කියන්න බෑ. මේ රජයේ පිහිටන 2005 ජනවාරි 8. එතකොට යහපාලන රජයක්. එතකොට විදුලි බලයේ හිටපු අමාත්‍යවරයා හිටපු රාජපක්ෂ අමාත්‍යවරයාගේ අමාත්‍යික ජනාධිපතිවරයා කාලේ හිටපු අමිතුර තමයි හිටියේ. මේ ඒ කාලේ නොගත්තු තීන්දුව තීරණ නිසා එක අදාළ කඩිනම් ව්‍යාපෘති සැලස්මක් අනුව ක්‍රියාත්මක වෙලා නැහැ අපිට පේන. ඊළඟදී මාෆියාවක් නිර්මාණය කරන්න ඉඩ දීලා තියෙනවා. මේ රජයේ තිබුණු බලවත් බාලක ඒ කාලය තුල මාෆියාවන් කඩීමේ බලයේ තියෙන රජයකට රජයා පත් වෙන්නේ ඒකට. නමුත් ඒ හිට වෙලා නැහැ. ඒකින් දාද ජනතාව පීඩාවට පත් වෙනවා. විදුලිය කපනකොට සිල්ලර වෙලඳා ඉඳලා නිවස දක්වා බරපතල අර්බුදයක්. කර්මාන්තශාලා වැටීම. අධික ණය බරක් තියෙන රට තුල මේ දැඩි කනගාටුදායක තත්ත්වයක් ඇති කරලා තියෙනවා. දැන් මහජන උපයෝගිතා කොමිසම තමන්ගේ වගකීමෙන් බැහැර ඇරියා කියන එක ඉතා පැහැදිලි. ඔවුන් යන්නේ අධිකරණයට නොදන්න විදුලිය කැපුවා කියන කතාව කියන්නේ විතරයි. මේ ඔවුන් වගකීම් ඉටු කරලා තියනවාද මේ දූෂිත තෙන්ඩ මේ මාෆියාන් කාලේ වලින් ගලවගෙන ජනතාවට 69 තියෙන පනතේ තියෙන වරප්‍රසාදානුව අකණ්ඩව විදුලිය දෙන්න බැරි කමට ගත්ත තීන්දුව తీරනට එරෙහිව කටයුතු කරලා නැහැ. මේකම මහින්ද රාජපක්ෂ මහත්මයා කාලේ ඛනිජ සංස්ථා පිහිටුන 60 පනතේ පැහැදිලිව තියෙනවා. ප්‍රමිතියුත් ඉන්ධන අකණ්ඩව ජනතාවට ලබා දීම සංස්ථාවේ වගකීම වේ. හැබැයි ඒක පැහැර හරිනවා 2011 බාල ඉන්ධන ගණන් බිලියන ගණන් රටේ විනාශ කරනවා. ගත්ත පියවරක් නැහැ. විදුලි බල මණ්ඩලෙත් ඒක වෙනවා. ඛනිජ ශේෂ්ත්‍රෙත් ඒක වෙනවා. නිලධාරි වාදී ඉස්මතු වෙලා තියෙනවා. හැබැයි එව්වට ක්‍රියාත්මක වෙන්න රජයක අනබනත් හදන්න ප්‍රතිපත්ති ගන්න තමයි ඇමතිතුරු බිහි වෙන්නේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉල්ල කියනවා මොකද මම ලැජ්ජ වෙන්නේ නැහැ මගේ ආසනයෙන් 6000ක් සෙනඟ දැම්ම කියලා. 6000ක් සෙනඟ දැම්ම කියනකොට එන ඉදිරි කාලයට සැලස්ම ක්‍රියාත්මක කරාද කියලා. නෑ ඒක කියන්න බැරි හින්දා ඔවුන් හිර වෙන හින්දා එක පැලැන්තිකට පමණක් ගහනවා. අපි කියන්නේ නිලධාරි පැලැන්තිය සුද්ධ කරන්න කියලා. එතන වැරදි තියෙනවා. ඉන්ජින කොටසක වැරදි තියෙනවා. එහෙම නොතිබෙන්න බෑ. හැබැයි මේ කොමිෂන් මේ අධිකාරිය වලට බලයක් තියෙනවා. ජනතාව වෙනුවෙන් තමන්ගේ වගකීම මෙහෙවීමට ඉදිරියට එන්න ඒක රටට හෙලි කරන්න. ඒ පිළිබඳව දැන් අද වෙලා තියෙන හැම දෙයකටම වෘත්තීය සමිති ඉතරයි සටන් කරන්න වෙලා තියෙන්නේ. හොඳම දේ දැන් පැහැදිලි කරා අධිකරණ තීන්දුවකින් එනවා මෙතුමාලා වැඩ වර්ධනය කරලා ඒකින්ද සභාපතිවරුන් හිර කරගෙන පෙන්වුවේ මොකද්ද? තිබුණු සම්ප්‍රදායයන්ගේ කඩලා වැරදි ක්‍රියාමාර්ගෙ ගිහිල්ලා ආයතනය තුල තිබ්බ සමගිය කඩලා පාර්ශ්වයක් උඩින් තිබීම පිළිබඳ නිත්‍යානුකූල නොනෙදී ඒකින්ද වැඩ තහනවා නේද? ගෙදර යනවා අධිකරණයෙන් ගන්නවා. නමුත් ඒකට බලපෑම් වෙනවා. හැබැයි අද අධිකරණ තීන්දුවෙන් පැහැදිලිව මේ වැඩ තහන් වුණ අයට කොන්දේසි විරහිතව යලි රැකියාව දීමට ඒ අධිකරණ තීන්දුව වළංගු වෙනවා. ඒත් අධිකරණ තීන්දුව කියන්නේ ඇයි? පැහැදිලිව කියනවා මේ දීප ක්‍රමවේදී උල්ලංඝනය කිරීම. එහෙනම් මේ වෘත්තීය සමිති දා සටන් කරේ මේ ඔක්කොම ටික පෙරලි කරේ අන්න ඒක වැරදි කියන්නේ. ඒ වගේ තමයි මේ අද ජනතාවට තියෙන දැඩි පීඩනය. දැන් හොඳම දේ ඉතිහාසයේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා විෂය භාරතේ ඉතක් කිසිම කැල්ලයක් නැතුව මේ කනගාටුදායක වක්කීම් බාරගත්තා. හැබැයි අනිත් අය කිසිම දෙයක් දන්නේ නැතුව සුදුනවල එක පැත්තට පහරෙල්ල කරමින් මේ ගිරිච්ඡ ක්‍රියාමාර්ගයේ දිත්තේ නියමිත සැලසුම් ක්‍රියාත්මක නොකර 2018 ඉඳන් නව ක්‍රියාමාර්ග යන්න සැලසුම් එකතු කරන්න තමයි 2015 ආණ්ඩුව ආවේ. ඒ ආණ්ඩුවේ තමයි ඒ අමාත්‍ය ධූර බාරගෙන වැඩ කරේ. ඔහුන් අද විපක්ෂයට ගිහිල්ලා ඉන්නේ. ඔහුන් අද අලුත් කතන්දර කියන. අලුත් ටෙන්ඩර් ගැන කියන. විවේචනෙල එල්එන්ජී ගැන කියන. හැබැයි මේවා එන්න ඕනේ ඉතා විවෘත භාවයකින්. කෙටි කාලයකින් විදුලිය ඇවිල්ලා තියෙන අර්බුදය ඇවිල්ලා තියෙන අපිට පේනවා. අද රූපවාහිනියවල පෙන්නනවා ජලාශ හිඳිලා. ජලාශවලින් 100%ක් ගන්නවා. එතන අර්බුදය කොමිසම කියන උපේතා කොමිසම දඬ දෙන්න බෑ තාපිල බලාගාරවලින්. ඒක මිලාදිකයි. කපන්න ඇරලා දැන් කියනවා මේ ගොඩ 100ක් ගන්න කියලා. ඇයි ජනතාවට හිරහැරයක් වෙන්න දෙන්නේ නැතුව මේ තීරණ වලට නොගී? ඒකින්ද මේ කොමිෂන් වලට දරන්නේ ජනතාවගේ සල්ලි. විදුලි බල මණ්ඩලයේ බිලියන 70කට වැඩි තෙල් සංස්ථාට නැහැ. තෙල් සංස්ථා එහෙන් ගඩාව වැටිලා. මේ ජනතාව විදුලිය නැතුව අසරණ වෙලා. අපේ කොමිෂන් යනවා අධිකරණයට විදුලිය කැපුවා කියන්නේ. කපන්නේ නැති තැනට
නිලධාරි වාදී උස්මතු වෙන්නේ නැති තැනද ඒ වගේ තියෙන මාෆියාව කඩන්න තමයි කොමිසම් පිහිටවන්නේ ඒවට බලය දීලා තියෙන්නේ මේ නිලධාරි පිහිටවල තියෙන්නේ ඇමතිවරු මාසෙන් අවුරුද්දෙන් වෙනස් වුණත් ඉහළ නිලධාරි පැලැන්තියේ වගකීමක් තියෙන මේව රකින්න මොකද ඔවුන් වැටුප් ගන්න ඕන් සීල වරප්‍රසාද ගන්න ජනතාවගේ සල්ලි නැත්නම් ඒක සාපයක් හොඳයි අපි පළමු වටේ තුල සාකච්ඡා කරන්නේ ඇත්තම මොකක්ද සිද්ධ වෙලා තියෙන කාරණාව පිළිබඳව විදුලි මණ්ඩලය සහ ඒ ආශ්‍රිත කර්ම කාරණා ගණනාවක් පිළිබඳව විවිධ කෝණවලින් තොරතුරු මත වෙනවා මේ සියල්ලත් සමග දෙවන වටේදී වඩාත් පැහැදිලිව ඔබට මේ කර්ම කාරණා දැනගන්න පුළුවන් වේවි අපිට ඔබට මේ සංවාදයේ සඳහා සම්බන්ධ වෙන්නත් යම් ක්‍රීඩාවක් හදලා දෙන්න පුළුවන් වේවි අපි විරාමයක් අරගෙන නැවතත් සාකච්ඡාවට එනවා